ෝන් කෙල සිල දෙනාවම ගොඩක් කාදරය මගේ යට් කැන එකට පිළිගන්නවා ඔන්න අද මම ඔයාලට විනාඩි දහයක් වගේ පොඩි කාලයකින් අමුද්‍රාවේ තුනක් විතර පාවිච්චි කරලා හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි අරගෙන ලිපේ තමයි අපි මේක බේක් කරගන්නන්නේ බිත්තර බට කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ එහෙනම් අපි බලමු කොහොමද මේ කෑම එක හදාගන්න කියලා පලින්ම මම බෝල් එක කරගන කට වැනිලා ස්ක්‍රීම් ස්කූප පහක් එකතු කරගන්නවා ම් லிන්නං යිස්ීම් ग्්‍රම් සයක් ම අරගෙන තියෙනවා දැන් මම මේ යිස්ක්‍රීම් ටික විනාඩි තුනක්විතරාවන්නේ එකේදාලා දදිියවෙනකාන් රත් කරගන්නවා ඒ අතර තුර මම මේ විදිහට බේක් කරගන්න ට්‍රේක සූදානම් කරගන්නවා අඩිය සහ වටේට හොඳින් බට තවරගන්නවා ඔට බටවෙනුවට පොල්තෙල්ුණත් පාාවච්ි කරන්න පුළුවන් ඒමනස්නං ඔයාට මේවාගේ කුකින්පේපේක කුණත් පාාවච්චි කරන්න පුළුවන් දැල් මම ට්‍රේක සූදානම් කරගන இவரைයි කෑම එකකා අපි බේක කරගන්න ලිපේ නිසා ඔයා මුලීමම ලිපසූදානම් කරගන තියන්නත් ඕනේ විඩියුව එක අන්තිමට මංවාට ලිප සූදානම් කරගන්න විිය පැහැදිලිව පෙන්ன்னනවා ඊළඟට අපි පිටිය එක සූදානම් කරගන්න ඕනේ මේ විදදිහට මම පිටිකෝප දෙකක් ග්‍රෑම්මලන්න ග්‍රෑම් දෙසී යක් සහ බේකම් පෞ තහැඳ භාගයක් මේ විදිර හොඳින් හලාගන්නවා මේ තියන්නේ මම அவන්න එක දාලා දිය කරගත්තා ස්ක්‍රීම් ටික හොඳින් දියවෙලා තියන්න ඕනே දෙද අපි කලින් හලාගත්ත පිටි ටික මේ විදිර ටිකටි එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්න ඕනේ මම ග්‍රෑම් දෙසීය කොටස් තුනකට තමයි මේ විදට එකතු කරගන්නේ ඔයාට මේ කෑමික හදාගන්න න්නොකොට පැනරසට හදාගන්නත් පුළුවන් මම මේකෙති සීණ එකතු කරේ නැහැ නමුත් ඔයා සීණ එකතු කරලා මේක හදාගත්තවොත් වාට මේක තවත් ගොඩක් රසට හදාගන්න පුළුවන් සරිග්‍රෑම් එකසි අසුවක්කිතර ඔොයා එකතු කරගත්තාම හොඳටම ප්‍රමාණවත්වෙනවා වගේ ඒ සනි ප්‍රමාණය අයිස්ක්‍රියමික දීකරගත්තර පාසය අයිස්කවේමිකත් එෙකවාට දිය කරගන්න පුළුවන් මේ විදිර මම අති්‍යම පිටිටිකත් එකතු කරගන්නවා ද මම පිටිටික ඔක්කොම එකතු කරගන හොදින් කලවම් කරගන්නවා ටිකක් ඇරෙන පේෂ්ටිකක් වගේ තමයි ඔයාට මේක හදාගන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවි ම ප්‍රේ්මික් මිලීද්‍ර පණහක දෙපාරකට එකතු කරගන්නවා ඒක අත්‍යවශ්‍ය නැහැ ි්‍රණයේ දිියරුගතිය මදිනං විතරයි ඔවා මේ විදියට ප්‍රශ්මික් එකතු කරගන්න ඕේ, ප්‍රශ්මිල් කෙනනුවට වාඩ පටිකට ටිකක් වුණත් දිය කරල එකතු කරගන්න පුුවන් හෙමනැත්නාම් පොල්කිල වුණත් ප්‍රශ්ණයක් නැහැ. මිත්‍රණය ඔයා හදාගත්තම මේ විදියට තමයි එන්නේ මේක ටිකක් ඇලෙනවා කක් බැටඒ වගේ ලස්සනට වැක් කරෙනෙ නැහැ දැන් අපි මිශ්‍රණයා හදාගන ඉවරයි ඔයාට මේක රස වැඩි කරගන්න තව කැමතිනම් විතරක් වැන්නල බිදුු හිෙපා එකඇතු කරගන්න පුළුවන්. ැ ම මිශ්‍රණය මේ විදියට කේක්්‍රේකට දාගන්නවා මේවිදිර ටිකක් එක ගානකට තුනේ කරගන්නවා දැන් අපි මේක බෙක්කරගන්න ඕනේ මම මේක ලිපේ තමයි බේක්කරගන්න අවන්න එකක් පාවිච්චි කරන්නේ නැහැ මුලින්ම ඔයා උස ගණකම් ලොකු භානයක් අරගන්න ඕනේ ඊට පස්ස ඒක ඇතුලෙන් තවත්තිකක් උසභාජනයක් තියන්න ඕනේ ඊට පස්ස අපි මේක පියනකින් වහලා විනාඩි දහයක් වැඩිගින්දරේ ප්‍රීහිට්ටෙන්න්න තියන්න ඕනේ විදිට තමයි අපි ලිප සූදානම් කරගන්නේ. විනාඩ තහැකට පස්සේ මම මේ විදිහයට හදාගත විස්ත්‍රණය බේක්කරගන්නවා අපි මේක අඩුගින්දරේ විනාඩි හතලිහා බේකරගන්න ඕනේ මේ තියන්නේෙ විනාඩි හතලියහකට පස්සේ මම ූත්පික්කක්ග හල බලනවා මිශ්‍රණ අතේ ගෑවෙන්න ඇත්තා මේක හොඳරම බේක් කලා තියෙන්නේ. දැම් මම මේක ලිපෙන් භාගන්නවා රශ්නය පිටම මේ විදියට වටේට පෙහියකින් බුරුල් කරලා. අනි පත්හරවලා මම මේක ට්‍රේකෙන් අයින්කරගන්නවා. හරිම පහසයෙන් ඔයාට මේ විදියට අයින්කරගන්න පුළුවන්. අඩිය කරවෙලා නෑ හරිම ලස්සනට බේබ් කලා තියෙනවා. ඒමගේ බලන්න ඇංග්‍රරිවලින් තද කරනකොට මේ කොච්චර සොෘද කියරවට ලාගන්න පුළුවන්. නිමුණට පස්සවාට කැමති ප්‍රමාණවලින් මේ ුද්ධයටට කෑලි කපාගන්න පුළුවන්. සීණී නොදා හදනවට වඩා ඔයාට පුළුවන්නා මේකට සීණ එකතු කරලා හදාගන්න. එතකොට ඔයා කේක් අනවා වගේම ඔයාට ගොඩා ක්‍රස්සට මේක කන්න පුළුවන්. විියකට කැමතිලා යාළුවන්ට බලන්න ෂයාකරණනි කෙලා ආදරේ මතක් කරනවා විඩේ ැලුවඩ බහොම ස්තති.